මිට අවුරුදු දෙකකට කලින් අපේ මතකය යොමු කරා නම් මේ වගේ නූතන තාක්ෂණයෙන් යුත් අංගණයක් ලිට්‍රෝ සමාගම ව්‍යුත්පත් කරන්න පුළුවන් වෙයි කියන එක ඇත්තටම හිතන්නවත් බැරි දෙයක්. ලිට්‍රෝ සමාගමට නරක කාලයක් තිබ්බා. සිලින්ඩර් කිහිපයක් සමාජයේ ඒ පාවිච්චි කරන කන්සියුමර්ස්ලා අතරදී පිපිරීම ඇති වෙලා විශාල මතයක් අපේ පුරවැසියන් අතර ගොඩනැගිලා තිබ්බා. ඒ වගේම ඒකත් සමගම ආර්ථික ගැටලුවකට මුළු රටම මුහුණ දුන්නා. මේකේ ආරම්භයේදී පෙන්නපු ඒ වීඩියෝ දර්ශනවල අපි දැක්කා ඒ කාලේ තිබ්බ තත්ත්වය. පෝලිං ටික මිනිස්සු විශ්වාසයක් නැතුව ජීවත් වුණේ කවදද ඊළඟ ගෑස් සිලින්ඩරේ එන්නේ කියලා. ඊළඟ ගෑස් සිලින්ඩරේ කවදද ලබා දෙන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසයත් ඉතාම අමාරුවෙන් රජයටත් ඒ කාලේ ඇති කරගත්තේ. රජයට මුදල් තිබ්බේ නැහැ. විදේශ විනිමය තිබ්බේ නැතුව විතරක් නෙවෙයි, අපිට රටේ රුපියල් අපේම විනිමය තිබ්බෙත් නැහැ. රටට ආදායම් තිබ්බේ නැහැ. ඊළඟ ගෑස් නැවතියා සිලින්ඩර් කීපයක් කොහොමද රට ගන්න කියන එක පිළිබඳව ගැටලුවක් තිබ්බා. ඒතේ අමාරු කාලය අපි කොහොම හරි පහු කරා. ඍජු තීන්ද තීරණ ගත්තා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම, එතුමාගේ ජාත්‍යන්තර සම්බන්ධතා, එතුමා පිළිබඳව ජාත්‍යන්තරයේ තියෙන විශ්වාසය විශේෂයෙන් ඒකට අපිට උදව් උපකාර වුණා. ඒ වගේම මේ වෙලාවේ අපි වර්තමාන සභාපතිතුමාට ආරාධනා කරා. ඇවිල්ලා මේ සභාපති ධූරය බාර ගන්න මාස 3ක කාලයකට එතුමා එකඟ වුණා. දේශපාලන පත්වීමක් නෙවෙයි. එතුමා මේ ආයතනයේ සභාපතිත්වය මීට පෙර දරලා ඒ වැඩ කටයුතු නිසියාකාරව කරලා තිබෙන නිසා අපිට ඒක තමයි ඒ වෙලාවේ සුදුසුම තීන්දුව හැටියට තේරුනේ. මාස 3 අපි මාස 6ක් කරා, අවුරුද්දක් කරා, මගෙන් ඉල්ලීම් කීපයක් කළා තියෙනවා නිදහස් කරන්න කියලා. නමුත් අපි තාම නිදහස් කළත් නැහැ, කරන්න බලාපොරොත්තුකුත් නැහැ. කොයිතරම් දුර ඇවිල්ලා තියෙනවද? එතුමා සඳහන් කරා ලෝක බැංකුවෙන් ගත්ත ණය ගෙව්වා කියලා. මොකද අපිට සල්ලි තිබෙන්නේ නැති නිසා අපි ලෝක බැංකුවෙන් ණයක් ගත්තා. රුපියල් බිලියන 26ක්. මාස 9ක් ඇතුළතදී ඒක ගෙව්වා. 20යි 22 අවසන් වෙන්න කලින් අපි ගෙව්වා. ඒ වගේම පාඩුවක් තිබ්බා බිලියන 14ක ඉදිරියට එන. දැන් ලාභ ලබන ආයතනයක්. බැංකුවලට ණය තිබ්බා. ලංකා බැංකුවටත් තව පුද්ගලික බැංකුවකටත්. එතන බිලියන 11ක් පමණ තිබ්බා. ඒකත් කෙවල අවසන් කරා. අයිතිකාරයාට තමන්ගේ භාගයක් දුන්නා. රුපියල් බිලියන 3ක් රජයට ලැබලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, ප්‍රධානම කාරණේ අද අඩුවක් පාඩුවක් නැතුව තප්පරයක් පොලිමක ඉන්න අවශ්‍යතාවයක් නැතුව රටටම ගෑස් බෙදලා දෙනවා. ඒක ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, රෝහලක් වෙන්න පුළුවන්, සංචාරක වැඩසටහනට වැදගත් වෙන හෝටල් ටික වෙන්න පුළුවන්, අපේ ගෙවල් වෙන්න පුළුවන්. හැම එකකටම අද අඩුවක් පාඩුවක් නැතුව ගෑස් ලැබෙනවා. ඉතින් මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය දරපු, නායකත්වය දුන් ඒ මුදිත පීරිස් මැතිතුමා ඇතුළු කළමනාකරණ මණ්ඩලයට, අධ්‍යක්ෂ මණ්ඩලයට සහ සියලුම ලිට්‍රෝ සමාගමේ සේවක මණ්ඩලයට, ඩිස්ට්‍රිබියුටර්ස්ලට, ඩීලර්ස්ලට මගේ ගෞරවනීය ස්තුතිය මම පුද කරනවා. රාජ්‍ය ව්‍යවසායේ අනාගතය මොකක්ද කියන එක ගැන මාත් එක්ක නිතර ඒ අධ්‍යක්ෂ මණ්ඩලය විශේෂයෙන් සභාපතිතුමා, මුදල් අධ්‍යක්ෂතුමිය කතා කරනවා. මොකද අපි කඩා වැටුණ අවස්ථාවේදී රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි කියන තීන්දුවට රටක් වශයෙන්ම අපි බාරගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි කතා කරනකොටත් අපි මේ පියවරවල් ගන්න ඕනේ කියන පියවරවල් ටික කතා කරද්දී රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳවත් කතා කරා. මොකද රාජ්‍ය ව්‍යවසායන් විශාල බරක් වෙලා තිබ්බ රටට. ජනතාවට බරක් වෙලා තිබ්බ. ඛනිජ තෙල් සංස්ථාව, ඒ තෙල් සංස්ථාවේ නිපැයුම් නැත්නම් සැපයුම් පාවිච්චි කරන කෙනත් නැති කෙනත් ඒවට ගෙවන කාලයක් තිබ්බ. විදුලි බල මණ්ඩලයත් එහෙමයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයතකේ නැගපු නැති, නගින්න හීනෙන්වත් හිතපු නැති අයත් ඒකේ ඒ කටයුතු කරන්න ගෙවනවා අපේ රටේ පුරවැසියෝ බදු වශයෙන්.
මෙවැනි රාජ ව්‍යවසායන් ගණනාවක් තිබ ලිට්‍රොත් පාඩු ලබපු ආයතනයක්. අද ඒක හැරිලා තිබට නමුත් ඒ නිසා අපි ඒ වෙලාවේ ඒ පියවර ගන්න එකඟ වුණා, ඒ වැඩ කටයුතු ආරම්භ කරා. නමුත් සභාපතිතුමත් මුදල් අධ්‍යක්ෂතුමියත් ජනාධිපතිතුමා සහ ඇමතිවරු අපිත් සමඟ නිතර කතා කරලා අපි යම් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ වැඩසටහන යම් කාලයක් වැඩිපුර ගන්නත්, ඒ වගේම ඒ කටයුතු කරද්දී සේවක මණ්ඩලයටත්, ඒ වගේම ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඩීලර්ස්ලා පිළිබඳවත් ඒ සූත්‍රයට නැත්නම් ඒ ප්‍රතිව්‍යුහගත කිරීමේ සූත්‍රයට එකතු කරගන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි ඉදිරියට කතා කරලා ඒ සුදුසු තීන්දුව ටික අපි ගන්නවා කියන විශ්වාසය මම ඔබට ලබලා දෙනවා. රටක් වශයෙන් අපි තව වේගෙන් ඉදිරියට යන්න ඕනේ. වැටිච්ච කාලේ ජීවන වියදම වැඩි වුණා. අද ඒ විදිහට ආදායම් වැඩි වෙලා නැහැ. අපි හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. අද ස්ථාවර වෙලා තියෙනවා ගෑස් පොලිම, තෙල් පොලිම නැතුව විතරක් නෙවෙයි. අද සියලුම සංඛ්‍යාලේඛන බැලුවොත් අපි ආර්ථිකය පිළිබඳව හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ප්‍රාථමික අතිරික්තයකට ඇවිල්ලා තියෙනවා. මේ රටේ ප්‍රාථමික අතිරික්තයක් ඇති වෙලා තියෙන 2000න් පස්සේ අවස්ථා පහකදී පමණයි මේ පස්වෙනි අවස්ථාව. ආර්ථික අර්බුදයකට ලක් වෙලා අපි ආයෙත් කවදාවත් ගොඩේ කියලා හිතපු නැති අවස්ථාවකට අවුරුදු දෙකකට පස්සේ අපි ඇවිල්ලා තියෙනවා ප්‍රාථමික අතිරික්තයකට. රුපියල වේගෙන් ශක්තිමත් වෙන්න පටන් ගන්න තියෙනවා. 360ට තිබ්බ එක දැන් 296යි. තවත් ශක්තිමත් වෙනවා. මොනවද ඒකෙන් කියන්නේ? රට ස්ථාවර වෙනවා විතරක් නෙවෙයි, අපේ ජීවන වියදම් අඩු වෙනවා කියන එක. උද්ධමනය පාලනය වෙනවා කියන්නේ 76කට තිබු උද්ධමනය දැන් 103යි. 76කට තිබ මිට අවුරුද්දකට කලින් 103කට ගෙනල්ලා. මේ වගේ ආර්ථිකය දැන් ස්ථාවර වෙමින් එනවා. ඒත් ඉදිරියට තමයි අභියෝගය තියෙන්නේ. අපි වේගෙන් වර්ධනය කරන්න ඕනේ ආර්ථිකය. අවස්ථාවල් තියෙනවා. සංචාරක වැඩසටහන් තව දියුණු කරන්න පුළුවන්. සැපයුම් මධ්‍යස්ථානයක් හැටියට අපේ වරායන් දියුණු කරගෙන, ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ශක්තිමත් කරගෙන, නිෂ්පාදන කර්මාන්තයක් ගොඩනගලා අපිට දියුණු වෙන්න පුළුවන්. අපේ පුනර්ජනනීය බලශක්තිය ගොඩනගලා අපේ භාවිතයට අරගෙන විදුලි බිල අඩු කරගන්න එක විතරක් නෙවෙයි, අතිරික්තය අපනයනය කළා අපිට විදේශ ආදායම් ලබා ගන්න පුළුවන්. කෘෂිකර්මාන්තය නවීකරණය කළා, ඵලදාව වැඩි කරගන්න පුළුවන්. ඉතිරි ඉඩම් ටික ඵලදායි ලෙස වෙනත් වැඩ කටයුතු වලට යොදන්න පුළුවන්. නිෂ්පාදන වියදම අඩු කරන්න පුළුවන් අපේ ආහාරවල. අනන්ත අප්‍රමාණ අවස්ථාවල් තියෙනවා. අපිට අවශ්‍ය මානව සම්පතත් තියෙනවා. එහෙනම් ඒ අභියෝගය බාරගන්නේ මානව සම්පත සකස් කරගන්න ඕනේ. අධ්‍යාපනය ඉඳන් දියුණු කරන්න ඕනේ. අපි හිතන විදිහ ඉඳන් දියුණු කරන්න ඕනේ. පිටරටට ගියාම අපේ තරුණ පරම්පරාව ලෝකෙ හැම තැනම කියනවා හොඳම සේවක පිරිසේ ඉන්නේ ශ්‍රී ලංකාවෙන් එන අය කියලා. අන්න ඒ මට්ටමට අපේ තරුණයෝ ලංකාව තුලත් අපි ගන්න ඕනේ. ඉතියේ අභියෝග සියල්ල අපි හැමෝටම තියෙනවා. ලිට්‍ර සමාගම මට පේනවා ඒ කටයුතු හරි ආකාරව කරගෙන යනවා කියලා. එහෙනම් මේ විදිහට අනිත් හැමෝටමත් පුළුවන්. රජයට උමනාව තියෙනවා. රජයේ වැඩ පිළිවෙල සකස් කරගන්නවා. නමුත් තනියත් අතින් අපුඩි ගහන්න බෑ. අත් දෙකම ඕනේ. පුරවැසියොත් ඕනේ. ඉතින් අපි කවුරුත් එකතු වුණොත් තමයි මේ කටයුතු කරන්න පුළුවන්. ලිට්‍ර සමාගම අමාරු වෙලා වීද්දී අපි හැමෝම එකතු වෙලා වැඩ කරා. ජනාධිපතිතුමා, මම, මුදල් රාජ අමාත්‍යතුමා ශිහාන් සෙමසිංහ මැතිතුමා, කැබිනට් මණ්ඩලයේ සහය දුන්න සමාගම සහය දුන්න, අපි දැඩි තීන්දුව තීරණ ගත්තා. ප්‍රශ්නවලට එකට මූණ දුන්නා. මම නෑ ප්‍රශ්න වෙද්දි මම නෑ කියලා එතනින් පැන්නේ නෑ. හැමෝම එකට ඒ හැම දෙයකටම මූණ දුන්නා. ඒකයි අද අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ වගේම රටත් අපි ඉදිරියට ගෙනියන්න ඕනේ හැමෝම එකමුතු කරගෙන. හැමෝම හොඳ දෙයට හොඳයි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ශක්තිය දෙන්න ඕනේ. අඩුපාඩු කතා කරලා අපි හදා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය සියලු අනපනත් ගේන්න, රෙකුලාසි ගේන්න කටයුතු කරගෙන
ඉහිල්ලා තියෙනවා මේ පහුගිය වර්ෂ දෙක තුළ. තව ඉදිරියටත් ගණනාවක් තියෙනවා. ජනාධිපතිතුමා කරන්නේ මේ වැටිච්ච තැනින් මේ රට ගොඩනගන්න. අපි ඒ ගමන යන සූදානම්, පුරවැසියොත් සූදානම් කරගමු කියන ඉල්ලීම කරමින් අද මට මෙතෙන්ට ආරාධනා කිරීම පිළිබඳව මගේ ස්තුතිය නැවතත් පුද කරමින්, ඔබ ආපු ගමනට මගේ සුබ පැතුම් එකතු කරමින්, සියල් දෙනාටම ඉතාම හොඳ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වාපය මෙයින් අවසන් කරමි.